බෙන්න බැලඳුණු විශේෂ පුවතක්. කොවිඩ් 19 බැලඳුණු පුද්ගලයෙකුගෙන් එය පැතිරීමේ අවදානම වැඩිම කාලය පළමු දින 10 වන බැවින්. එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කරමින් වෛරසයේ පැතිරීම එහි හැසිරීම ස්වභාවය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එය පාලනය කිරීම සඳහා නව විද්‍යාත්මක උපක්‍රම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළා. රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති දෛනික කොවිඩ් විශ්ලේෂණ කමිටුව හමුවේදී ඇය මේ බව සඳහන් කළා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජය විසින් COVID-19 පාලනය සඳහා අතිවිශාල මුදලක් දෛනිකව වියදම් කරන අතර එමගින් වෛරසය ලංකාවේ යම් පාලනයකට ලක් කරගෙන සිටියද තවදුරටත් උපාය මාර්ගික ක්‍රියාමාර්ගවලට එළඹීම මගින් ගනු ලබන විද්‍යාත්මක උපක්‍රම ඔස්සේ වෛරසයේ පැතිරීම සීමා කිරීම කාලය මුදල ඉතිරි කර ගැනීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අධික වෙහෙස අවම කර ගැනීම තදබදයකින් තොරව සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම ආදිය සිදු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය මේදී සඳහන් කළා. මෙවැනිම පුවත් ලදසනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීමට වගතුග YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.